லைஃப் கோச் உதயா தேவாமுல்ல சமகின். சுபோதேசனக் சிறுசிங் ஹிதன்னு அது மங்க ஒப்பிட்டு கீன கதாவு ஆப்பு சனிம்ம ஒப்பகை மூணு நிகாங் எம்பரில் யான்னு புள்வாம் ஏக்க கோகம்மது எம்மு என்னிக்கில மங்க ஆசை முலி மேம் வேணுவாட் ஒப்பிட்டு இட்டு பசிதம் ஒப்பிட்டு தேரேன்னு மமக் கீனதே முகாக்திக்கில தேம் மேம் ஹிதன்னுகோ அப்படி கொடா கேனவா ஏயா விபாக பாசுனம் பசி ஹரி வேணாஸ் மினியட்டு ரஸ்ஸா வாம்புனம் பசி மினிய மாற வேணாஸ்னே அனே வேறன்னே ஏக்கா බැඳෙන් පස්සේ දැන් එන වෙනස් වෙලා ගන්න දෙයක් නැහැ මේ වගේ දේවල් ඒ කියන්නේ මේ අතීතේ මතක නැහැ දැන් එයාට අතීතේ අමතක වෙලා ආ එයා දැන් වෙනස් වෙලා මෙහෙම කියනව නේද මම ඔබෙන් මෙහෙම අහනවා ඔබ අවිවාහකයි මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඔබ විවාහ වුණා විවාහ වුණාන් පස්සේ ඔබ අවිවාහකව හිටපු විදිහටමද 100%ක් ඉන්නේ ඔබ වෙනස් වෙන්න ඕන නැද්ද හිතන්න ඔබ සාමාන්‍ය පෙළ විභාගයට පහුගිය දවස්වල මුහුණ දුන්නා. දැන් ඔබ උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන ඇඩ්වාන්ස්ඩ් ලෙවල්. එතකොට ඔබගේ හිතීමේ හැසිරීමේ ඇතුළු සියල්ලෙම සාමාන්‍ය පෙළ කාලයට වඩා වෙනසක් තියෙනු නැද්ද? දැන් අපේ කාලේ සාමාන්‍ය පෙළ වෙනකන් අපි යන්නේ කොට කලිසම් ඉස්කෝලේට. උසස් පෙළට තමයි දිග කලිසම් යන්නේ. ඉතින් කලිසමෙන් අපි වෙනස් වුණානේ. කවුරුත් හු කිව්වේ නැහනේ. ඒ වාදෙන් දිග කලිසම් අඳිනවනේ කිව්වේ නැහනේ. ඉතින් ඒ වෙනසට ගුරු මණ්ඩලයේ දෙමව්පිය ඇතුළු හැමෝම ආශිර්වාද කරානේ හැඩයිනේ කියලා. හිතන්න ඔබ පාසලෙන් විශ්වවිද්‍යාලයට යනවා. ඔබගේ දැන් සිතුවිලි අරමුණු හැසිරීම පාසලේ තරමටම තියෙනට වෙනස් මට්ටමකින් දැන් තියෙනවද? ඔබට රැකියාවක් හම්බ වෙනවා. වෙනද ඕන වෙලාවක කෝල් එකක් දුන්නා රයිට් දැන් එන්නම්. ආ රයිට්. හැබැයි ඔබට රැකියාවක් දිනවා. ගිය මාසේ කතා කරද්දී ට්‍රිප් එකක් යන්න ඔල්වේස් රෙඩි. දවස් කීයද කොහෙද යන්නේ? රයිට් එන්න. හැබැයි දැන් ඔබට ජොබ් එකක් තියෙනවා. යාළුවෝ කතා කරලා කියනවා මේ අනිදි අපි ට්‍රිප් එකක් යනවා දවස් තුනක් යනවාද? බෑනේ මචං. ඇයි? ජොබ් එක? දැන් ඔබට වැඩසටහනක් එක වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා ඔබට ජොබ් එක නැති කාලේ විදිහට හැසිරෙන්න බෑ. දැන් යාළුවෝ කිව්වොත් වැඩක් නෑ යාගෙන්. එයා දැන් වෙනස් වෙලානේ. ඔව් වෙනස් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට යනකොට ඇඟ විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ. රැවුල විතරක් නෙමෙයි වැඩියෙන් ඇදින්නේ හිතත් වෙනස් වෙන්න ඕනේ රැකියාව නොකර හිටපු ඔබ රැකියාව කරනවා නම් වෙනස් වෙන්න ඕනේ විවාහ නොවි හිටපු ඔබ දැන් විවාහක නම් වෙනස් වෙන්න ඕනේ බබෙක් හම්බ වෙන්නේ ඉස්සෙල්ලා හිටපු බිරිඳ නෙමෙයි බබෙක් හම්බුනට පස්සේ ඉන්නේ ඒක බිරිඳ වගේම ස්වාමියා තේරුම් ගන්න ඕනේ හැබැයි මම අයමත් කියනවා හැබැයි අපිට කියන්නේ වෙනස් වෙන්න එපා වෙනස් වෙන්න කියලා මං කියන්නේ වෙනස් වෙන්න වෙනස් වෙන්න බය වෙන්න එපා වෙනස් වෙන්න බය වෙන්න එපා කොන්දක් තියෙනවා නම් පර්සනලිටි එකක් තියෙනවා නම් පෞරුෂයක් තියෙනවා නම් වෙනස් වෙන්න මිනිස්සු බය නැහැ හැබැයි ඔබ හිතනවා නම් අනේ මම මෙහෙම වුණොත් එමේ මරයා මෙහෙම හිතයිද අරගොල්ලෝ මෙහෙම හිතයිද මා ගැන වැරදි විදිහට හිතයිද ඔබ අනිත් අය හිතන ඔක්කොම හිත හිත ඉන්න එපා එතකොට කො ඔබ හිතන ඒවා ඔබ ඔබ ගැන හිතලා ඉන්න මුලින් අනිත් දේවල් අවශේෂ කාරණා වෙනස් වෙන්න මේ උදෑසන ඔබගේ සිරසෙන් හිතන්නට මම යෝජනා කරනවා කවුරු මොනවා කිව්වත් කමක් නැහැ වෙනස් වෙන්න ඔබ වෙනස් වෙන්නේ නැත්නම් යකඩයක් වුණත් මලකඩ කනවා වෙනස් වෙනවා ඔබ කොහොමද වෙනස් නොවී ඉන්නේ ගල්වල පතුරු යනවා ගස් කඩන් වැටෙනවා දිරනවා අපි වයසට යනවා ඔබ කොහොමද වෙනස් නොවී ඉන්නවා කියන්නේ ඇයි මේ සමාජය කියන්නේ වෙනස් වෙන්න එපා කියලා සියල්ලෙන් වෙනස් වෙන්න ප්‍රේම සම්බන්ධයක් කඩා බිඳිනවා දැන් එකමැත්තේ මෙරි මෙරිම ඉන්නවද වෙනස් වෙන්න තව පාටි එකකට ගිහින් බලන්න ඔබ වෙනස් වෙනවා ඔබ වෙනස් වෙනවා නම් ඒකට ඉඩ දෙන්න බුද්ධියෙන් එහෙනම් අද දවසේ මොකද්ද කිව්වේ ඔබ වෙනස් වෙන්න බය වෙන්න එපා ජය වේවා ලයිෆ් කෝච් උදයා දේවාමුල්ල සමගින්